දැන් ඉතිහාසයේ පුරාවට ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කළ තියෙනවා මේ රටේ ක්‍රියාත්මක වුණා නම් ඇත්තටම අද අපි මේ මුහුණ දෙන ආර්ථික අර්බුදයේ තියෙන්න බෑ ගරු මන්ත්‍රීතුමනි. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන ක්‍රියාත්මක වුණා නම් අපේ රටේ කිසි ප්‍රශ්නයක් මේ වෙනකොට තියෙන්න බෑ. ඒවා යම් ප්‍රමාණයකට සමහර කාරණා මම හිතන්නේ මහින්ද චින්තනයේ යම් ප්‍රමාණයකට සමහර කාරණා සිද්ධ වුණා. ඊළඟට දින 100ේ යම් ප්‍රමාණයක් මොකද ඒක නිශ්චිත ඉලක්කයක් ඇතුලේ සිද්ධ වුණා යම් ප්‍රමාණයකට. මොකද ඒවයි අර කාල රාමුවක් තිබුණා ඒක නොකර බැරි වුණා. මහජන ඩිමාන්ඩ් එකක් තිබුණා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සමහර ඒවා සම්බන්ධයෙන්. හැබැයි පොදු මහජන ඉල්ලුමක් අපි ඇති කරන්න අපිත් අසමත් වෙලා තියෙනවා සිවිල් නායකයෝ හැටියට. එතකොට ඒ ක්‍රියාවලිය ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ දෙකේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශන ගේන්නේ. එතකොට මේ දෙකට එනකොට එවැනි යම් විදිහක රාමුවක් ඇතුලේ ගේන්න පුළුවන්. මේක නීතිමය ලේවිල්ලක් කරන්න පුළුවන් නම් ඉතාම වටිනවා. හැබැයි ඒක ටිකක් අමාරුයි. අඩුම තරමේ මේ සංස්කෘතිය අපිට ගොඩනගා ගන්න පුළුවන්. අද සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වෙන්නේ මේ රාමුවක් පිළිබඳව එකඟතාවයක් ඇති කරගන්න මූලික ප්‍රවේශයක් ගන්න. සහ ඒ සංස්කෘතිය ගොඩනැගීම සඳහා අපිට යම් ආරම්භයක් ගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ සඳහා අපි රටවල් කීපයක පොඩි අධ්‍යයනයක් කළා. මම මිනිත්තු 5-10ක් ඇතුළත ඒක ඉස්සරහට යන්නම්. ඊට පස්සේ අපි සංවාදයට විවෘත වෙමු. ඔබතුමාලාගේ මම දන්නවා කීප දෙනෙක් මහජන නියෝතයෝ විවිධ වැඩ එක්ක යන්න ඕනේ කියලා කිව්වා. ඒ වගේම අපේ අනිත් ක්‍රියාධරයොත් අපි පැය දෙකක් දෙකමාරක් වගේ කාලයක් ඇතුළත අද සාකච්ඡාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේක මම මේ ආරම්භයක් හැටියට ගත්තේ. මේක අපේ කාටුන් ශිල්පියෙක් ඇඳපු එකක්. දැන් මේවට අනුව ගත්තොත් දැන් මේවා මේ හිතන්න දෙපා මේ සම්පූර්ණම අසුභවාදී තැනක ඉඳගෙන මේ සංවාදේ පටන් ගන්නවා කියලා. නමුත් ඒ කාටුන් ශිල්පියෙක් දැකපු එකක් තමයි අපි ගත්තේ වගා සංග්‍රාමය. එමනම් ලංකාවේ දැන් කෘෂිකර්මාන්තය ඉතා හොඳ තත්ත්වයේ කිසි ප්‍රශ්නයක් තියෙන්න බෑ. ජනතා රජය, ධර්මිෂ්ඨ සමාජය, සාමය හා සමෘද්ධිය, යළි පුබුදුම ශ්‍රී ලංකා, මේකේ අඩු ඒව ඇති සුභ අනාගතයක්, ආසියාවේ ආශ්චර්ය, යහපාලනයේ සෞභාගයේ ඉදිරි දැක්ම. මේ මාතෘකා ටිකම බැලුවාම ඉතාම ප්‍රසස්තයි. ඒතොර මේවෙන් එකක් හරි ක්‍රියාත්මක වුණා නම් රටේ හරියට, එකක් හරි ක්‍රියාත්මක වුණා නම් රටේ හරියට මේ තරම් බරපතල ආර්ථික සමාජීය දේශපාලන අර්බුදයකට අපි යන්නේ නැහැ. එතකොට දැන් අපි මේ වයින් පාඩම් ඉගෙනගෙන අපි රියලිස්ටික් ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒවා ගේන තත්වයකට දේශපාලන පක්ෂ පොළඹවන්න පුළුවන්ද? ඒවා පිළිබඳව අධීක්ෂණ ක්‍රියාවලියක් පුරවැසිය හැටියට මෙෂර් කරන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයකට යන්න පුළුවන්ද කියලා අපි බලමු. දැන් මේ දැන් රටවල් ගණනාවක අපි බැලුවා ජර්මනිය, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, මේ වගේ රටවල් ගණනාවක මේවයේ ක්‍රියාත්මක වෙන ආකාරයන් පිළිබඳව පැහැදිලි අදහස් තියෙනවා. ඒ කියන්නේ ප්‍රායෝගිකව මේවා ක්‍රියාත්මක කිරීම පිළිබඳව. මේ හුඟක් රටවල් මේකට වෙනම බජට් ඔෆිස් එකක් තියෙනවා. බජට් ඔෆිස් එකක් තියෙනවා. ඒ කියන්නේ අයවැයෙන් ඉදිරිපත් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉදිරිපත් කරපුවා යථාර්ථයක් බවට පත්කරනද කොහොමද වාර්ෂික අයවැය, මොකද ඒ අය ආණ්ඩුව බවට පත් වෙනවා නම් ඒ දැන් අපි හරියට ඇනලයිස් කරලා බැලුවොත් අපේ රටේ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයි ඒගොල්ලෝ ආණ්ඩුව බවට පත් වුණාම ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන කොහොමද අයවැයට ඇතුළත් කරලා තියෙන්නේ? මොකද ඒක ක්‍රියාත්මක කරන්නේ අයවැය හරහා. ඒ විශාල පරතරයක් තියෙනවා. සමහර ප්‍රතිපත්ති පිළිබඳව කිසිදු අවධානයක් අයවැය ලේඛනයේ ඇතුල් වෙලා නැහැ. එතකොට අයවැයෙන් වෙන් වෙන්නේ සල්ලි වෙන්ගෙන් වෙන්නේ නැත්තම් ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඒ සඳහා මේ මං හිතනවා හුඟක් රටවල් වල මේ බජට් ඔෆිස් කියන සංකල්පය අරගෙන තියෙනවා. එතකොට ඒක අපිට මෙහෙට කොහොමද ගලප ගන්න පුළුවන්? අපි කියන්නේ නැහැ ලෝකේ අනිත් රටවල් තියෙන වල තියෙන හොඳ හැම එකම ඒ විදිහට ලංකාවේ පැල කරන්න පුළුවන් කියලා. මොකද ලංකාවේ දේශපාලන ආර්ථික සමාජීය සංස්කෘතික අපේ තියෙන රටාවක්. එතකොට මේ රටාව ඇතුලේ අපිට ඇබ්සෝබ් කරගන්න පුළුවන් දේවල් මොනවද කියලා. මං හිතන්නේ බජට් ඔෆිස් එක පිළිබඳව මන්ත්‍රීතුමා දැනටමත් මං හිතන්නේ පාර්ලිමේන්තුවේ යම් වැඩපිළිවෙලක් කරනවා. ඒක වෙන අර්ථයකින් හැබැයි. හැබැයි ඒක මේකට කොහොමද ලින්ක් කරගන්නේ කියලා අපි බලමු.